अरे नम पास हर हम हर मम कोसते महाना महाम सुबोदयसना अद दवसे गोल पेस् अरगल करो विधियट अभी मे मध्य साकच्छा पात लबन्ने पुरा मास हतरा गोल पेस् अरगल भूमिया केंद्र करगनिमीन मेरटे दुर्दांत देशपालने निमाकिरी में अरमुनि मेरटे पुरवेसियो इकटेकतुला अरगलया करा ए अरगलया तेक बद्धवन श्रीलांकीय जनता ए अरगले आरंभ करे मेरटे समस्त जनता वत्तेक ए अरगले निर्माणे वेन्ने मेरटे गोविया एवगेम वेडकरन वेडबीमे कमकरुआ एवगेम दीवर तोटुपले दीवरया एवगेम शिष्य व्यापारे शिष्य अतुल करगत्त समस्त रटवेसियान तमंगे ऐतिवासिकं दिनागेनीम वेनुएन अकांड अनवरत अरगलेक नियलेमीं हिटिया ए अरगले एक तनकट केंद्र गत वेमीं अप्रेल नौवेनिदा गोल्पेस अरगल भूमि निर्माणे वेनवा ए गोल्पेस अरगल भूमि निर्माणे वेन्ने मेरटे एकाधिपति पालके एवगेम विधायक जनाधिपति वरे तमंगे अत्तनोमतिक हसरीम हरह मेरट प्रपातेट गेनियमिति विच्च वकवानु वक्तुल ए वकवानु एदि मेरटे जनताव ए दुर्दांत देशपालने फलवा हरीमटात रट यहपत् तनकट गेनियमटात मे अरगलय गिने अरगले अतुले रटे जनता विधियट अत्पत्करगत्त जयग्रहण भूमियक् तिबुण यदमा मे रट पालने करबु पालन तंत्रय हेमदाम बलेट पत्तुने जातिवादे आगमवादे इस्मतु करमी हबे मे अरगले अतुले उत्तर दकुण या करमी एवगेम सिंहल दिमल मुस्लिम बग मेलेकियन सियलु श्रीलांकिक वैसियान आगम बेदेकिन तोरव जाति बेदेकिन तोरव एकतन टेकतुना एक आपिलबु जायग्रहान्या एवगेम तमा मेरटे राजपक्ष वरु परंपरा गणनिं पालने करमिं कोहमद इदिरी दशक गणनाव राजपक्ष वरु नतर बले त्यागन्नी कियनेक तमउन कथाक्रमिंगे ए राजपक्ष वरुंगे बलेट एरहिव हंडाक नगन्न मेरटे जनताव बियेवेला हिटबु मोहतक ए राजपक्ष वरुंट एरहिव मेरटे जनताव पारट बेस्सा एक रटे जयग्रहणया एवगेम तमा मेरटे
විධායක ජනාධිපතිවරයා කියලා කියන්නේ දවන්ත බලයක් හිමි කරගත්ත පුද්ගලෙක්. ඔහෝ මේ දවන්ත බලයත් එක්ක මේ රටේ කිසිම නීතියකට යටත් නොවිච්ච පුද්ගලෙක්. ඒ පුද්ගලයා පළවා හැරීමේ බලය ජනතාව මේ අරගලය තුළින් ජයග්‍රහණයක් විදිහට අත්පත් කරගත්තා. එවැනි ඔය ජයග්‍රහණ අත්පත් කරගැනීමෙන් ඉදිරියට ආපු අරගලය රනිල් වික්‍රමසිංහ කියන මේ දෝෂිත දේශපාලුවා මේ අරගලය අතරමැදට කඩාපාත් වෙලා මේ අරගලය ජයග්‍රහණයෙන් කෙලවර වෙන්න තිබිච්ච එක දැන් මර්ධනය දක්වාගෙන ඇවිල්ලා තියෙනවා. එනිසා මේ අරගලය නැවුම් මාවතක් ඔස්සේ ඉදිරියට ගෙන යා යුතුයි. අපි කියනවා රටේ ජනතාවට මේ අරගලය අවසාන නැහැ, අරගලය ඉවර නැහැ. අපි දිනනතුරු මේ අරගලය අඛණ්ඩව දිගටම කරගෙන යනවා. ඒ අරගලය දිගටම කරගෙන යන ක්‍රියාවලියේදී අපේ යම් සම්මුතියන්ට එකඟත්වයේ පළ කරමින් මේ අරගලය ඉස්සරහට array යනවා. මර්ධනයට එරෙහිව නැගිටෙමු. හදිසි නීත්‍ය වහා හකුලා ගනු. ජනමතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යනු. ජනමතයක් නැති ජනතාවට සහන නොදෙන පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යනු. ජනතාව බලය ශක්තිමත් කරන මහජන කවුන්සලයක් පිහිටවමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනු. එවාගේම සිස්ටම් චේන්ජ් එකකට පෙළගැසෙමු කියන මේ කරුණු හතත් එක්ක නව ආකෘතියක් යටතේ මේ අරගලය ඉදිරි දිශානතියකට යනවා. අපි කියනවා අරගල ආකෘතීන් අතර යම් තැනක රැඳෙමින් ඒ තැන ආරක්ෂා කරගනිමින් අරගල ආකෘතියක් විදිහට මාස 4ක කාලයක් අපි ගෝල්පේස් අරගල භූමිය කේන්ද්‍රගත වෙලා අරගල කළා. හැබැයි මේක විතරක් නෙවෙයි, අරගල කේන්ද්‍රය එවැගේම තමයි මේ අරගල මාදිලිය මේ එක තැනකට වෙලා, එහෙම නැත්නම් ඔකීෆයි මූවමන්ට් එකක් විදිහට කරන අරගලේ විතරක් නෙවෙයි, ඊට එහා ගියපු අරගල මාදිලීන් තියෙනවා. ඒ අරගල මාදිලීන් හරහා මේ දුර්දාන්ත දේශපාලනය නිමා කරනතුරු මේ අරගල ඉදිරියට යනවා. එවැගේම තමයි මේ අරගලය හරහා මේ අරගලයත් එක්ක එකතු වන ජනතාව මේ 9 වෙනිදා ඉඳලා මේ දක්වා විවිධ හේතුන් මත සිරගත වෙලා ඉන්නවා අපේ අරගලකරුවන්. ඒ අරගලකරුවන් නිදහස් කර ගැනීමත් අපේ අරමුණක්. ඒ වෙනුවෙන් අපේ නීතිඥ ප්‍රජාව පෙළ ගැහිලා ඉන්නවා ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට, ඔවුන්ව ඒ තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට. එවැගේම තවත් පිරිසක් ඉන්නවා තාමත් අනාරක්ෂිතව. ඒ අනාරක්ෂිතව ඉන්න පිරිස වෙනුවෙනුත් අපේ නීතිඥ ප්‍රජාව පෙනී ඉන්නවා. එවැගේම තමයි මේ අරගලයේදී දිවි පුදපු, එවැගේම තුවාල ලැබපු, ලේ හලපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට කරන සාධාරණේ තමයි මේ අරගලය 74 වසරක දොර්දාන්ත දේශපාලනේ නිමා කරලා ජනතාවාදී පාලනයක් තුළින් ඒ ජනතාවට යහපත් රටක් උදා කිරීම, මේ රටේ මිනිස්සුන්ට හිනා වෙන්න පුළුවන් හෙටක් නිර්මාණය කිරීම, ඒ දක්වා මේ අරගලය ගෙන යනවා. ඒ ගෙන යාම සඳහා අපි ක්‍රියා කරනවා කියන එකත් කියන්න කැමතියි. Sorry. எனது பேர் ராஜீவ்கான். போராட்ட களத்திலிருந்து அனைவருக்கும் வணக்கம். உங்கள் அனைவருக்கும் தெரியும், கடந்த 4 மாதமாக காலி முகத்திடலிலே ஆக்கிரமிப்பு முறையில் ஒரு வரலாற்று சிறப்புமிக்க போராட்டத்தை நாங்கள் அனைவரும் மக்களின் துணையோடு முன்னெடுத்திருந்தோம். கோட்டா கோ ஹோம் என்ற ஒரு வாசகத்தை அடிப்படையாக கொண்டு அந்த போராட்டம் எந்த விதமான அரசியல் நோக்கமும் இல்லாது மக்களின் நலன் சார்ந்து இவ்வளவு காலமும் முன்னெடுக்கப்பட்டது.
இந்த போராட்டத்திலே பொருளாதார பிரச்சனை காரணமாக நாடு சிதைவடைந்திருந்த ஒரு நிலையில் அனைவரும் முன்வந்து இந்த அரசாங்கத்தை மாற்ற வேண்டும் ஜனாதிபதியை மாற்ற வேண்டும் என்று குரல் கொடுத்தார்கள். இதன் பின்னணியில் இருக்கக்கூடிய இளைஞர்கள் அரசியலில் இருக்கக்கூடியவர்கள் அமைப்புகளில் இருக்கக்கூடியவர்கள் இலங்கையில் நீண்ட காலமாக இருக்கக்கூடிய இன மத பிரச்சனை சரியான பொருளாதார திட்டமிடல் இன்மை அரசியல்வாதிகளின் போக்கு இந்த நாட்டிலே இருக்கக்கூடிய பொறிமுறை இவற்றிலே ஒரு பாரிய மாற்றம் ஒன்றை நாங்கள் அடைய வேண்டும். அப்படி அடைந்தால் மட்டுமே இந்த நாடு முன்னோக்கி செல்ல முடியும் என்ற ஒரு விடயத்தை நாங்கள் கணித்திருந்தோம். அதன் அடிப்படையில் ஒரு நீண்டகால மாற்றத்திற்கான படிகளை எடுத்து வைப்பதற்காக எங்களது ஆக்ஷன் பிளான் 7 திட்டங்கள் அடங்கிய பொறிமுறையை நாங்கள் இந்த அரசாங்கத்திற்கு மாற்றத்திற்கான முதல் கோரிக்கையாக வைத்திருந்தோம். அதனை அடையும் வரை இந்த போராட்டம் முடிவுறப் போவதில்லை என்பதையும் நாங்கள் திட்ட தெளிவாக கூறியிருந்தோம். எங்களை பொறுத்தவரையில் காலிமுகத்திடலில் நாங்கள் எதிர்கொண்ட பிரச்சனைகள் போராட்டத்தின் ஒரு பகுதியாகவே நாங்கள் பார்க்கின்றோம். இன்று காலிமுகத்திடலிருந்து நாங்கள் விலகிச் சென்றாலும் இந்த போராட்டம் முடிவுறப்போவதில்லை. இந்த நாட்டில் ஏற்படுத்த வேண்டிய சரியான மாற்றங்களை அடையும் வரை மக்களினுடைய போராட்டம் ஏதோ ஒரு பொறிமுறையில் இடம்பெற்று கொண்டே இருக்கும் என்பதனை இந்த நேரத்தில் நான் கூறிக்கொள்ள கடமைப்பட்டுள்ளேன். அதாவது இந்த நாட்டில் பொருளாதார சிதைவுக்கு பின்னணியில் ஊழல் மோசடி மோசமான அரசியல்வாதிகள் நிறைந்திருக்கின்றார்கள் என்பதை மக்கள் முதலில் உணர வேண்டும். இந்த குறுங்கால நலன்கள் உங்களுக்கு எந்த வகையிலும் உதவி செய்யாது என்பதை மக்கள் முதலில் புரிந்து கொள்ள வேண்டும். பொருளாதார பிரச்சனைகள் தாண்டி இனப்பிரச்சனை மத பிரச்சனை என்று இந்த நாட்டில் பிரச்சனைகள் நிறைந்து கிடக்கின்றது. இவை அனைத்திற்கும் பொருத்தமான ஒரு தீர்வை ஒரு மாற்றத்தை நோக்கி இளைஞர்கள் முன்னெடுக்கும் ஒரு முயற்சியாகவே நான் இந்த போராட்டத்தை பார்த்திருக்கின்றேன். ஒரு தமிழனாக வடக்கு கிழக்கு பகுதியில் இருந்து கலந்து கொண்டதில் நான் பெருமை அடைகின்றேன். நாங்கள் மே 18 தமிழர் பகுதியில் இடம்பெற்ற இனப்படுகொலைகளுக்கான தீர்வை கேட்டு அதற்கான அஞ்சலி நிகழ்வை இங்கு செய்திருந்தோம். யாழ் நூலகம் எரிக்கப்பட்ட நினைவு தினத்தை இங்கு எமது சிங்கள சகோதரர்களோடு இணைந்து செய்திருந்தோம். அப்படி பல்வேறுபட்ட மாற்றங்களுக்கான அடித்தளத்தை நாங்கள் இங்கு இட்டிருந்தோம். ஒரு புதிய இலங்கைக்கான மாற்றத்தை நாங்கள் இங்கு காண முயற்சி செய்தோம். இந்த முயற்சி இந்த காலி முகத்திடலிருந்து வெளியேறுவதால் நின்றுவிடப் போவதில்லை. இந்த முயற்சியை நாங்கள் தொடர்ந்தும் முன்னெடுப்போம். எங்களுடைய அடுத்த இலக்கை இலங்கைக்கான முழுமையான ஒரு மாற்றத்தை புதிய அரசியல் யுகத்தை அடையும் வரை இந்த முயற்சி தொடர்ந்து செல்லும் என்பதை நாங்கள் இங்கு வலியுறுத்த கடமைப்பட்டுள்ளோம். ஏன் நாங்கள் இந்த போராட்டம் தொடர வேண்டும் என்று மீண்டும் மீண்டும் கூறுகின்றோம் என்றால் எங்களுடைய அந்த 7 கோரிக்கைகளை அடிப்படையாக வைத்து என்பதை மக்கள் முதலில் புரிந்து கொள்ள வேண்டும். குறுங்கால மாற்றங்கள் உங்களுக்கு எந்த வகையிலும் நன்மை தரப்போவதில்லை என்பதை நீங்கள் நம்ப வேண்டும். எனவே நாங்கள் இத்தனை காலம் இதய சுத்தியோடு எங்களுடைய நேரத்தை பணத்தை செலவழித்து இங்கு நாங்கள் மக்களுக்கான ஒரு போராட்டத்தை அமைதியான முறையிலே முன்னெடுத்திருந்தோம். அதற்கான வெற்றியும் எங்களுக்கு கிடைத்திருந்தது. ஆனால் முழுமையான வெற்றியை நாங்கள் அடையவில்லை. அந்த முழுமையான வெற்றி கிடைக்கும் வரை நாம் தொடர்ந்தும் இந்த போராட்டத்தை ஏதோ ஒரு வழியிலே முன்னெடுப்போம். இன்று காலிமுகத்திடலிருந்து நாங்கள் விலகிச் சென்றாலும் இந்த போராட்டம் முடிவடைய போவதில்லை என்பதை உங்களுக்கு தெரிவித்துக் கொள்கின்றேன். நன்றி, வணக்கம். मम नीति के मनोज नानेकार अद दवसे गोल्फेस अरगल भूमि नियोजने कन्न अरगल करुवन हेटियट मे माध्य साकच्छाव केंदवन प्रधान अरमुण मडकालीन कथाकरपु अपे महानामहामुद्रुवत् राजुत् ए संबंधेन पेहदिरी किरीमक् करा मा हितन्ने पुरा मास 4 अप्रैल 9 पटन गत्त मे अरगले
समस्त श्रीलांकिकेम हदवत दिनागत आदरेट पात्र वेच रटक कथा करपो लोके अवधाने यमुवेच अरगले अबावट पत्तेलाती एनिसा मे अरगले संबंधे अदवेन कोट तीयन मूलिक तत्वयन समग अपी मे साकच्छा विसरहड गिन्याना वश्य मे गोल्फेस अरगल भूमिय निर्माणे वेन्ने अप्रैल 9 वेनदा ए अरगल भूमिय ए अरगले एक खंडायमक विसिन करपु देयक नेमे एक देशपालन पक्षयक विसिन करपु देयक नेमे यम किसी वेनत देशपालन मतयक दन्न खंडायमक विसिन करपु देयक नेमे मे गोल्फेस अरगल भूमिये अरगले तिबिच्च मुलसिदम पैवतिच्च लक्षणे तमाई मे अरगले बहुपार्श्वीय अरगलयक एनिसा मे तुल विविध देशपालन मतदारण खंडायम हिटिया किसी देशपालन अदहसक नैति खंडायम हिटिया एवगेम राज्यन राज्ये तिबिच्च क्रियाकलापे तुल पीडावट पत्वच्च खंडायम हिटिया मे असार्थक जनाधिपतिवरयागे क्रियाकलापे तुल पीडावट पत्वच्च अहिंसक मिनिस्सु वेनुवेन अपि पेनी इंदला मे मिनिस्सुंट मे सामान्य पुरवैसियाट सहनयक् लबा देन्न ओन किला अपेक्षा करपु खंडायम हिटिया एनिसा मेन्न मे वगे विविधाकार वु खंडायम वलिन तमयि गोल्फेस अरगल भूमिय सदुम लत्वेन्ने एतकोट मे अरगल भूमिय ट अपि एक एक अय आवा कौरुत काट कौरुत कियपिंदने मे कौरुत आवे तम तमा हितला तम तमा स्वेच्छावे मे अरगलेट एकतु वेन्न ओने मे अरगले करला मे रटतुल क्रम वेनसक अति करन्न ओने पीडावट पत्तला इन्न जनतावट सहन देन क्रम वेदया मे रटतुल स्थापित करन्न ओने किन अरमुनिन तमयि मे कंडायम मे अरगल भूमिय वट अरगले वटा एकतु वेन्ने एहेम एकतु वेच्च कंडायम टिक दवसक यनकोट හැදෙනවා ඒකාබද්ධ සමූහය කියලා. ඒකෙන් පස්සේ මේ අරගල භූමිය ඇතුලේ සිද්ධ වෙච්ච බොහෝ ප්‍රධාන පෙළේ ඉසව් ප්‍රධාන පෙළේ වැඩසටහන් ඒ ඒකාබද්ධ සමූහය ඇතුලේ ගත්ත පොදු තීරණ ඇතුලේ තමයි එව්වා සකස් වෙන්නේ. ඒ නිසා මේ අරගල ඇතුලේ ජූලි 9 වෙනිදා පහුවෙලා අපි අගෝස්තු 9 වෙනිදා වෙනකොට එනකොට මේ අරගලේ නිසා लबागत जयग्रहण विशाल प्रमाण मेरटे मिनिस्सु विशाल कमेत्तकिन हिटियायै कियला आरोपणे करगेन हिटपु महिंद राजपक्ष अगमतिवरयाट तमंगे दूर अत्तरला यन्न सिद्ध वेनवा ए तमयि मै नमेन्द गोल्फेस अरगल भूमियट एलकरु प्रहारयत् एक्क अतिवेच्च रटे कलकलकारी वातावरणयत् एक्क ए तत्व निर्माण वेनवा ईट पस्से कैबिनेट मंडले देवतावक औंट कैबिनेट मंडले विनाश कर गाने सिद्ध वेना लक्ष्य हैटना में बाल्यक सहित जनाधिपति वरे आटे सेनाधिनायक आटे में राटे अत्यारला यानता पेटे में जन अरगले महाजनता अविसीन तीव्र करला ईएल रोसोला गाना इट आमतरव महाबैंक को अधिपति वरे आव गिदर यावन मट्ट मट्ट पत्ते नो एत्तकम पार्लिमेंट के तुनेंदे का तिबिच्च राज्य बाले ए तुनेंदे का हिमी वेनो इट पश्चे गेम मे रटे महिंद राजपक्ष राजपक्ष रजीमे हदल तिबिच जातीय मत आगम मत कुलेय मत मे विविधाकार बेदुम रेखा मे अरगल भूमिय विसिन मकल दाला मे रटे सियलु देना पुरवेसिया कियन तेनट गेनाला ए महजनता एकम हंडक्तियन एकम ऐतियाक्तियन तत्व मे अरगले विसिन पात करनो इटते हागे इल्ला लोकेम मेवेन कोड़ खतागरन अलुत्म अरगल मोडल्या मे रटतुलें लोकेट दायाद विनो एनिसा मे आकारें विशाल प्रमाण्य मंगे प्रधान देवाल टिक क्याने विशाल प्रमाण्य जयग्रहण मे अरगले तुल अत्पत करगन हेकियाव लबिला थी एनिसा अदवेन कोड़ तीन देशपालनिक वातावरण सह अदवेन कोड़ तीन समाजीय तत्वन सरकिलेट अरगेन अपि एकाबद्ध समूहे हेटियट अभी तीरने क्रांति पोदु तीरने गालु मुदुर अरगल भूमिये भूमिये अरगल कटेतु अभी अवसान करना एक तेरुम अरगले अवसान ना के निमे
අරගලේ අවසන්වා කියන එක නෙමෙයි. ඒක බොහොම පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. මේ වෙනකොට ගෝල්ඩ් ෆේස් අරගල භූමිය කේන්ද්‍ර කරගෙන සමස්ත රටම එකම අරගල භූමියක් බවට පත් කරන්න මේ අරගලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අඛණ්ඩව මේ අරගලය ක්‍රම වෙනස දක්වා අපි ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීම හරහා අපි අරගලය ගමට අරගෙන ගිහිල්ලා ප්‍රාදේශීය වශයෙන් නගර වශයෙන් මේ අරගලය අපි තීව්‍ර කරලා අපි ඉහළට ඔසවන්න සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්කම අද වෙනකොට මර්ධනය ඉතාමත් දැඩිව ක්‍රියාත්මක වෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා මර්ධනය වැඩි වෙන තරමට අරගලය වර්ධනය වෙනවා. ඒක නවත්තන්න රජයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි ඒක බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා නීතිඥ ප්‍රජාව හැටියට එදා මිරිහානේදී ආරම්භ කරා අරගල කරුව වෙනුවෙන් පෙනී සිටින්න. මේ රටේ දැවෙන ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්න. ඒ පෙනී සිටීම මේ අරගලයේ විජයග්‍රහණයෙන් අවසන් කරන තෙක් අපි නීතිඥ ප්‍රජාව හැටියට අරගල කරුව සමග අරගලයත් එක්ක අත්වල් බැඳ ගන්නවා කියන ප්‍රකාශය ලබා දෙනවා. ඒත් එක්කම මේ වෙනකොට දැඩි ලෙස මර්ධනයට භාජනය කරලා තියෙන අත්අඩංගුවට ගන්න පොලිසියට කැඳවන සිරගත කරන රක්ෂිත බන්දනාගාරගත කරන ගෙවල් වලට ගිහිල්ලා අවට ගෙවල් වලට ගිහිල්ලා ඡායරූප පෙන්න මානසික පීඩනයට පත් කරන සියලු අරගල කරුව වෙනුවෙන් මේ නීතිඥ ප්‍රජාව එක දශමකින්වත් පස්සට යන්නේ නැතුව එදා වගේම අදත් අද වගේම හෙටත් අපි මේ අරගල වෙනුවෙන් පෙනී සිටලා මේ අරගලේ ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන සටන නීතිඥවරු හැටියට අපි අත්වල් බැඳ ගන්නවා කියන පැහැදිලි ප්‍රතිඥාව ලබා දෙනවා. අරගලයට ජය වේවා. මම රංග ගුණසේකර ගාලු මෝදර අරගල කරුවන් නියෝජනය කරමින් ඔබ දන්නවා අපි පුරා මාස හතරක් පුරා ජාතිකවත් ජාත්‍යන්තරවත් අලුත් අත්දැකීම් ලබා දෙමින් නව අරගල මාදිලියන් වලට පනපෝමින් අපි රට තුල අරගලයක් කරමින් ගියා. ඒක නිසා ඒ අරගලයේ පුරා මාස හතරක් බවට පත් වෙද්දී ඊයේ රාත්‍රියේ ගෝල්ඩ් ෆේස් අරගල කරුවන් විදියට අපි තීරණයක් ගන්නවා අපේ මාදිලියේ වෙනස්කමක් අපි කරන්න ඕනේ කියලා. ඒක නිසා මෙහි මාදිලියේ ඒ කියන්නේ මේ ගෝල්ඩ් ෆේස් අරගලයේ තිබුණු එක් මාදිලියක් තමයි බිම් අල්ලා සිටීම නැත්නම් භූමිය අල්ලා සිටීමේ කියන මාදිලිය. ඒක නිසා ගෝල්ඩ් ෆේස් අර ගෝල්ඩ් ෆේස් භූමිය මත පදනම් කරගත්ත ඒ අල්ලා සිටීමේ මාදිලිය අපි ඊයේ රාත්‍රියේ සිට වෙනස් කරන්න අපි තීරණයක් ගත්තා. ඒක අපි අපේ අරගල මාදිලියේ එක් ක්‍රියාමාර්ගයක් ගත්තා කියන එක පළමුව පැහැදිලි කරන්න ඕනකම තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ ජාතිකවත් ජාත්‍යන්තරවත් මේ නැවුම් අත්දැකීම් ලබා දෙමින් එන මේ නව අරගල මාදිලිය ඔබ දන්නවා අප්‍රේල් මාසේ 9 වෙනිදාදී මේ රටේ පාලකයෝ බලාපොරොත්තු නොවිච්ච විදිහට මේ අරගල කරුවන්ගේ සාමූහිකත්වය ඇතුළේදී අපි භූමිය අත්පත් කරමින් 9 වෙනිදා කඩාගෙන වදිනවා. ඒ වගේම මැයි මාසේ 9 වෙනිදා මේ පාලකයෝ නොසිතූ වේලාවකට ඔවුන් මෙයට නැමත ප්‍රහාර එල්ල කරන්න ගියාට පස්සේ ඒෙහි ප්‍රතිඵලය බවට පාලකයන්ට කවදාවත් හිතෙච්ච නැති තැනකට ප්‍රති ප්‍රහාරයක් මේ රටේ ජනතාව සහ ගෝල්ඩ් ෆේස් අරගල කරුවන් විදියට ඉතාමත් වර්ණවත් දෙමින් අරගලයක් කරා සහ මේ මැයි මාසේ 9 වෙනිදා පාලකයන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වුවා. ඒ වගේම ජූනි මාසේ 9 වෙනිදා කියලා කියන ඓතිහාසික දිනයක් අපේ රටේ පාලකයොත් ඒ වගේම ආරක්ෂකංශත් කිසිදු කෙනෙක් නොසිතූ මොහොතක ගෝල්ඩ් ෆේස් අරගල කරුවන් සහ මේ රටේ සමස්ත ජනතාව එකතු කරගෙන මන්දිර අත්පත් කරගන්නවා. මන්දිර අත්පත් කරමින් අපි පෙන්නනවා කොහොමද මේ අරගලේ ඊළඟ මාදිරියට අපි යන්නේ කියලා. ඒ වගේම පාලකයන් නොසිතූ වේලාවක ආයි නැවත වතාවක් අපි මේ අත්පත් කරගත්ත මන්දිර ටික අපි ආයි අත්හැරීම පෙන්නමින් අපේ අරගලේ තියෙන ඒ තියෙන විවිධත්වය සහ ඒ අරගලේ තියෙන දියුණුභාවය අපි පෙන්නනවා. ඒ වගේම තමයි රනිල් රාජපක්ෂ රටේ බලපත්‍රලාභී ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ ඔහුගේ ප්ලෑන් එක පැත්තක තියලා නමුත් අරගල කරුවන් තීරණය කරනවා ජනාධිපති ලේකම් කාර්යාලය බාර දෙන්න කියලා. හැබැයි රනිල් රාජපක්ෂට ඕනකම තිබුණා ඒ තීරණය අපි ඒ විදිහට ප්‍රකාශයට පත් වෙලා ඒක එතන යනවා වෙනුවට ඔහුගේ මර්ධන හස්තය දියත් කරමින් මේ සමාජය ඇතුලේ භීතිය වපුරවන්න. ඒක නිසා ඔහු හිතපු නැති වෙලාවක ඒත් ගෝල්ඩ් ෆේස් අරගල කරුවන් තීරණයක් ගන්නවා. ඒ වගේම තමයි අපි ඊයේ රාත්‍රියේ මේ පාලකයන් නොසිතූ වේලාවක
අපි තීන්දුව ගන්නවා ඒ භූමිය අත්පත් කර ගැනීමේ තිබුණු ඒ දේශපාලනික නැත්තම් ඒ තිබුණු උපක්‍රමයේ විනාශ කරමින් රට පුරා ගම් පුරා මේ අරගලයේ ව්‍යාප්ත කරමින් මේ අරගලය ඊළඟ පරිච්ඡේදයට යන්න. ඉතින් ඒක නිසා අපේ ක්‍රියාමාර්ගයේ එලෙසම යනවා. ඒ කියන්නේ මේ සටන අවසන් නැහැ. අරගලයේ දිගටම යනවා. හැබැයි අපි රනිල් රාජපක්ෂගේ උපක්‍රමයේ බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ සරණ බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ එකම ගැලවුම් කාර්යය බවට පත් වෙලා තියෙනවා. රාජ්‍ය ත්‍රස්තවාදය. සාමයෙන් මර්ධනය. ඒක නිසා මේ මර්ධනය ගෙනෙමින් අපි යම් කණ්ඩායමක් ඒ වගේම මේ අරගලයට සම්බන්ධ වුණු සියලු දෙනා පසුපස එන්න පටන් අරගෙන තිනවා. ඉතින් ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියනවා ඔහු ඊයේත් ප්‍රකාශය පත් කළා තියෙනවා පාර්ලිමේන්තු ආරක්ෂා කර දීම පිළිබඳ අපි ආරක්ෂකංශයට ස්තුතිවන්ත වෙනවා කියලා. අපිට ආරක්ෂකංශෙත් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ ජනාධිපති රටේ ජනතාව ආශිර්වාද කරන වෙනුවට ජනතාවගේ ප්‍රශ්න තෝරන වෙනුවට ඔහු මේ රාජ්‍ය මර්ධනයේ තමන්ගේ උපක්‍රමයේ බවට පාවිච්චි කළා තියෙනවා. ඉතිහාසය ඇතුලේ ඕන තරම් පෙන්නලා තියෙනවා. ජාතිකවත් ජාත්‍යන්තරවත් පෙන්නලා තියෙනවා මර්ධනයේ ගෙනාපු කාලකයන්ට මොකද සිදු වුනේ කියලා. ඒ නිසා රනිල්ට ඒ වගේ රාජපක්ෂ කල්ලියට කියනවා කිසිසේත් අරගලයේ අවසන් නැහැ. අරගලයේ අවසන් වෙන්නේ මේ අරගලයේ මූලික අභිප්‍රාය බවට පත් වුණු 74ක් ආපු මේ මජර දේශපාලන සංස්කෘතිය අවස් කරමින් නව දේශපාලන ප්‍රවණතාවයක් රට ඇතුළේ ස්ථාපනය කරමින් මූලික කරුණු 7ක් පදනම් කරගත්ත ගෝල් ෆේස් අරගල කරුවන්ගේ ඒ ක්‍රියාමාර්ග මත පදනම් කරගෙන අපි සටන දිගට යනවා. රට පුරා ගම් පුරා ආයතන පුරා අද සිට අපි අරගලයේ පටන් ගන්නවා. අවසානයේ මේ ජයග්‍රහණය වෙන්නේ මේ දේශපාලන සංස්කෘතියත් මේ මජර දේශපාලන ක්‍රියාවලියත් අවසන් කරමින් ජනතා ජයග්‍රහණය අවසන් කරනවා. ඒ වෙනුවෙන් සියලු දෙනාට අත්වැල් බැඳ ගන්න කියලා ආරාධනා කරනවා. මම ශක්ති මාකාවිට ගෝල්ෆෙස් අරගල නියෝජනය කරමින් දින 124ක් පුරාවට පැවතිච්ච ඓතිහාසික අරගලය ගෝල්ෆෙස් අරගලය ඒ භූමිය පදනම් කරගෙන තිබ්බ ඒ අරගලය නිමා කරමින් අපි ඊයේ වෙද්දි තීරණයක් ගන්නවා එම භූමිය අත්හැරලා අරගලයේ අලුත් මූණවරකින් අලුත් පියවරකින් ඉදිරියට යන්න. එතකොට මේක ඓතිහාසික අරගලයක් කියලා කියන්නේ මේ රටේ විවිධ පාර්ශවයන් කණ්ඩායම් ගණනාවක් මේ රටේ ජනතාව මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ විධායක ජනාධිපති කෙනෙක් ගෙදරින් විධායක ජනාධිපති කෙනෙක් පන්නපු අරගලයක් රටිනුත් පන්නපු අරගලයක්. එතකොට මේකට විවිධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් එකතු වුණා. ඒ කණ්ඩායම් වල තිබ්බ විවිධ මතිමතාන්තර සහ තර්ක විවාද මේ සියලු දේවල් මැද්දේ අපිට එන්න පුළුවන් වුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රියාකාරී සැලැස්ම කියලා වැඩපිළිවෙලකට අපිට එන්න පුළුවන් වුණා. ඒකයි අපි මේක ඓතිහාසික අරගලයක් කියලා කියන්නේ. ඉතින් මේ මෙන්න මේ අරගලයේ මේ ක්‍රියාකාරී සැලැස්මේ අපි කතා වුණා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ගෙදර යන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ රාජපක්ෂ රෙජිමේ හොරා කාපු මුදල් ජනතාව අතර පත් වෙන්න ඕනේ. ඒ වගේම කඩිනම් සහන දෙන්න ඕනේ ජනතාවට. ඒ වගේම කඩිනම් සහන දීලා මේ ව්‍යවස්ථා ප්‍රසංස්කරණ කළා අලුත් ව්‍යවස්ථාවන් හදලා මේ ක්‍රම වෙනසකට මේ අරගලය ඔසවා තබන්න ඕනේ. අපි මේක මේ ගෝල්ෆේස් අරගලේ හරහා මතුවෙච්ච මේ දැවැන්ත අරගලේ ජයග්‍රහණ සම්පූර්ණයෙන් අවසන් නොවුණත් අපි ජයග්‍රහණ ලබා ගත්තා. ඒකයි අපි මේකට ඓතිහාසික අරගලයක් කියලා කියන්නේ. මේ ඉතුරු ජයග්‍රහණ ලබා ගන්න මේ අරගලය ගෝල්ෆේස් භූමියේ පදනම් කරගෙන නැති වුණාට රට පුරා මේ අරගලෙ දියත් වෙනවා. මේකේ අලුත් මුහුණුවරින් මේ අරගලෙ දියත් වෙනවා. ඒ වගේම ජූලි 9 වෙනිදා මේ රටේ නැගී සිටපු ජනතාව ඒ සිද්ධි වශයෙන් නැගී සිටපු ජනතාව ස්ථාවර බලයක් ගොඩනගන්නේ කොහොමද කියන අලුත් මුහුණුවර තමයි මේ අරගලේ ඉදිරියේ වෙන්නේ. ඒ ජනතාවගේ තීරණ ගැනීමේ අයිතියට ඒ තීරණ ගැනීමේ අයිතියට වේදිකාවක් හදන ඊළඟ පියවරට අපි යනවා. ඒ පියවර තමයි අපේ අලුත් මුහුණුවර වෙන්නේ. තව යෝජනා ගොඩක් තියෙනවා මේ ගෝල්ෆේස් අරගලය තුලින් මතුවෙච්චි. අපි කියනවා දැන් මේ ඊළඟ පියවර අලුත් මුහුණුවර අපි මේ සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් විවිධ පාර්ශ්වයන් වලට සම්බන්ධ වෙන්න පුළුවන් අලුත් වේදිකාවක් අලුත් මුහුණුවරක් ඕන. ඒක තමයි මේ රටේ ජනතාවට තීරණ ගැනීමේ අයිතිය දෙන අලුත් මහජන කවුන්සිල් එකක් පිටවන මේ අලුත් මුහුණුවරට අපි ආයුතුයි කියලා අපි යෝජනා කරනවා.
मम सुशांत कोडितु अक्कु अरगल भूमि नियोजने करमीन बहु दिनाहन प्रश्नयक तमाई अरगले अवसान नैद्द कियने एत्तरम अपी बलापुरुत्तुने में अरगले तुलिन ओलुगेडी मारुवाक एहेम नैत्तम रेजीम चेंज एकक नेवेयि गोटाबे राजपक्ष कियन एकाधिपति बलयक तिबिच्च विधायक जनाधिपति वरया वेनुवट रणिल विक्रमसिंह वाडी करवन एकवत පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කූට්ටමනලා තව ආණ්ඩුවක් පත් කරගන්න එකවත් නෙමෙයි මේ ජනතාවට අවශ්‍ය උනේ මේ අර්බුදයේ මතුවෙන්න බලපාපු මූලයන් සමාජයෙන් ඉවත් කරා ඇතරම අප්‍රේල් මාසේ නම් වෙන්න මේ ජනාරගලේ ආරම්භ වුණාට මේ රටේ තියෙන දේශපාලන ආර්ථික අර්බුදයේ ආරම්භ වුණේ අද ඊයේ නෙමෙයි දශක කිහිපයක් ගෙනාපු වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ රට මේ දැවැන්ත ආර්ථික සමාජ දේශපාලනික මානවීය කඩා වැටීමකට බඳුන් වුණේ. ඒ නිසා අපි අරගලය නව ස්වරූපයකින් අද දවසේ ආරම්භ කරන්නේ අරගලයේ පළමු වටේ ජයග්‍රහණය වුණු ගෝඨාභය ඇතුළු මේ රාජපක්ෂ රෙජිමය පන්නා දැමීමෙන් පසුව සමාජයේ අපේක්ෂා කරන ඉලක්ක සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා. එහෙමනම් ප්‍රශ්නයක් මතු වෙනවා රනිල් වික්‍රමසිංහ අලුත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ඉන්නවා ඒගොල්ලන්ට මේක කරන්න බැරිද? පැහැදිලිවම අරගල කරුවන් සමාජයට ඉදිරියෙන් ඉඳන් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නිසා තමයි රනිල්ට බැහැ කියන්නේ. 16 වසාවක් මැතිවරණ පරාජය වෙච්ච, 6 වතාවක් අගමැති ධූරයේ අසාර්ථක වෙච්ච, පසුගිය අවුරුදු 5ක පාලන කාලයත් තුල රට ආර්ථික අගාධයේ ගැඹුරටම ගෙනිච්ච රනිල් කොහොමද අර්බුදයෙන් රට ගොඩ ගන්න? මේ රට ගොඩ ගන්න මේ රටේ ආර්ථික අර්බුදයේ ඇත්තට ඇත්තේ හඳුන ගන්න ඕන. අපිට අද තියෙනවා තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය ඔක්කොම ආවේ විදේශ විනිමය අර්බුදය නිසා. මිනිස්සු කියන්නේ ඩොලර් ප්‍රශ්නය කියලා. එහෙනම් විදේශ රටවලින් හිඟා ගන්න නැතුව, විදේශ රටවලින් තව තවත් ණය ආරම් මේ රටේ අනාගත પરම්පරාව ණයකාරයෝ කරන්න නැතුව විදේශ විනිමය රටට ගේන සැලසුමක් රණිල්ට තියෙනවා. රට ඇතුලේ ප්‍රශ්නේ තියෙන රුපියල් අර්බුදය. රජයට ආදායමක් නැහැ. බදු සහන දීලා දීලා ධනපතියන්ට රජයේ ආදායම් බිඳුවට වැඩිලා. සල්ලි අච්චු ගැසීම විනා වෙන සැලසුමක් රණිල්ට තියෙනවාද රාජ්‍ය ආදායම් වැඩි කරගන්න? එනම් මේ අර්බුදයේ ප්‍රධාන ස්වරූප දෙක වෙන රුපියල් අර්බුදයක් ඩොලර් අර්බුදයක් දෙකම විසඳන්න රනිල්ට ක්‍රමයක් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා රනිල් අසාර්ථකයි. රනිල් తాවකාලිකව ණය ආරං තෙල් ටික ගෑස් ටික පුංචි කාලයකට දුන්නට තව මාස දෙක තුනකින් මේ අර්බුදය 100000 ගුණයකින් උත්සන්න වෙලා එනවා. ජනතාව මහපාරට ස්වේච්ඡාවෙන් බහින තත්වයක් එනවා. ගෙවල් අතර ලෙඩු මැරෙන, දරුවන්ගේ මන්ද පෝෂණය වැඩි වෙන, පාසල් අධ්‍යාපනය කඩා වැටෙන දවසක් එනවා. මේ තත්වයෙන් ගොඩ එන්න නම් මේ රටට සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි. නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටේ විදේශ විනිමය ඉපයීම් වැඩි කර ගැනීමටත්, රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න, විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීම, එහෙනම් විකිණීම, ණය ගැනීම, මුදල් අච්චු ගැසීම කියන ප්‍රතිපත්තිය මේ රට අගාධේ රට දැමුවා. ඒක වෙනස් කරලා විදේශ විනිමය ඉපයීම් ඉහළ නැංවීම, රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීම, දේශීය සම්පත් පදනම් කරගත් දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ නව ව්‍යවස්ථාමය සහ නව ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කරන්න අලුත් අරගලයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ අරගලය තමයි මේ විද්වතුන්, ව්‍යවසායකයින්, ශිෂ්‍ය ප්‍රජාව, අරගල කරුවන් සියලු දෙනා එකතු වෙලා හෙට දවසේ අලුත් ක්‍රමයකට, අලුත් විදියකට ආරම්භ කරන්න. අපි දන්නවා ගෝඨාභයට ගාපු තෙල රනිල්ට හරියන්නේ නැහැ. එයාට හරියන තෙල අපි හෙට දවසේ ගානවා කියන එක අපි රනිල්ට කියන්න කැමතියි. මම සමාජ ක්‍රියාකාරී අසංක අබේරත්න අදට ගෝල් ෆේස් අරගල භූමියට දවස් 124ක් සම්පූර්ණ වෙනවා. අද දවසේ අපි ගාලු මෝදර අරගල කරුව විදිහට මේ අරගල භූමියේ සුවිශේෂී සංදි ස්ථානයක් සනිටුහන් කරනවා. ඒක තමයි මේ අරගලය නව ආරේකින්
නව මාදිලියකින් නව ක්‍රමවේදات එක්ක ගම් නියංගම් පුරා සිසාරා ඇදී යන අරගලයක් බවට අපි හෙට දවසේ පත් කරනවා. ඒ වගේම තමයි අපිට මේ අරගල ඉස්සරහා දෙවන්ත අභියෝගات තිබෙනවා. මේ අරගල ඇතුලේ අපි ජයග්‍රහණය කරපු දිනාගත්තු දේවල් බොහොමයක් වගේම අපිට තව දිනාගත යුතු දේවල් තියෙනවා. මේ ජනතාවට ජයග්‍රහණ අත්කර දෙන මේ අරගලේ දැන් මර්ධනයක් ඉස්සරහා මූණ දීලා ඉන්නවා. එතකොට මේ මර්ධනය කියලා කියන්නේ මේ ඉන්න අරගල කරුවෝ පස්සේ විතරක් හඹාගෙන එන මර්ධනයක් නෙවෙයි. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඉදිරියට පත් වෙලා ඊට කලින් ඔහුගේ ඉතිහාසය පුරාම ඔහු තිබුණේ මේ රටේ ඉඩම් විකුණන එක, මේ රටේ ආයතන පෞද්ගලීකරණය කරන එක. ඒක නිසා මේ අපි මේ භූමියෙන් අද දවසේ ඉවත් උනත් මේ භූමිය ආරක්ෂා කරගැනීමේ සටන මේ මර්ධනයත් එක්ක මේ ආණ්ඩුවේ පෞද්ගලීකරණ වැඩපිළිවෙලත් එක්ක ඒකට එරෙහිව සටන් කරන සටන තුලට අරගලය තුලට අන්තර්ගත වෙනවා. ඒක නිසා අපි කියනවා මේ භූමිය දැන් විකුණන්න සූදානමක් තියෙනවා රනිල් වික්‍රමසිංහ විසින්. අර ශැංග්‍රිලා එක අර වරාය නගරයේ වික්ක වගේ මේ දෙකට මැදින් තියෙන දැන් මේ වටිනා ඉඩම විකුණන්න සූදානමක් තියෙනවා. ඒකට හේතුව රටට ඩොලර් නැහැ. ජාතික ආදායමක් නැහැ. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් නැහැ. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහ කරන්න හදන දේ තමයි නැවත වටේකින් ආයතන පෞද්ගලීකරණය කරනවා වගේම මේ ඉඩම් විකුණන්න හදනවා. ඒ නිසා ඔහුට තියෙනවා බද්ධ වෛරයක් මේ භූමියත් එක්ක. ඒ වගේම ඔහුගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඇතුලේ මේ ඉඩම් විකුණන මංකොල්ලේ ඔහුගේ තියෙනවා. ඒක නිසා අපි කියනවා මේක අපිට වගේම අපි මෙතනින් ඉවත් වෙලා අරගලේ නව මාදිලකින් ඉදිරියට ගියත් අපිට මේ භූමියත් එක්ක තියෙන සම්බන්ධතාවය අපිට අහෝසි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රටේ ජනතාවට අවධානයට අපි ලක් කරනවා මේ භූමිය සම්බන්ධයෙන් 2004 දීපු නඩු තීන්දුවක් තියෙනවා. ඒක තමයි නාගරික සංවර්ධන අධිකාරිය සහ EAP කියන පෞද්ගලික සමාගම අතර ගිවිසුමක් වුණ නැති කරගන්නවා. ඒ ගිවිසුමේදී නාගරික සංවර්ධන අධිකාරිය මේ වෙරළ සහ මේ ආශ්‍රිත ඉඩම ප්‍රදේශීය සංවර්ධනයට කළමනාකරණයට සහ පාලනයට මේක EAP සමාගමට ලබා දෙනවා. එතනදී ජාතික පාරිසරික පදනම විසින් මේ පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා මූලික කරුණු තුනක් යටතේ. ගාලුමෝදර පිටිය නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පැවරීමේ නියෝගය, ඒ වගේම EAP බදු ගිවිසුම මොකක්ද, තුන්වෙනි කාරණාව ගාලුමෝදර පිටිය සංවර්ධන කිරීමේ අනුමත සැලැස්ම මොකක්ද කියන කාරණේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නේ නැති තැන මෙහි එක මූලික අයිතිවාසිකම් පෙස්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කරනවා. ඒකට හේතුව තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 එකේ ආ වගන්තිය යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැති අයිතිය උල්ලංඝනය වුණා කියන කාරණාව. එතකොට ඒකත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ නඩුව විභාගයට අරගෙන මේ මූලික අයිතිවාසිකම් පෙස්සම විභාගයට අරගෙන නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනවා. ඒක තමයි නාගරික සංවර්ධන අධිකාරිය සහ EAP කියන සමාගම අතර ඇති කරගත් ගිවිසුමට කිසිදු බලයක් නොමැති බවත්, ඒ වගේම ගාලුමෝදර පිටිය පොදු ස්ථානයක් ලෙස සංරක්ෂණය කළ යුතු බවත්, ශ්‍රී ලංකා රජය මේ සඳහා අනුග්‍රහය දායකත්වය ලබා දිය යුතු බවත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතනින් පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ 2022 දැන් නැවත වටේකින් වික්‍රමසිංහ ඇවිල්ලා කරන්න හදන මේ භූමිය විකුණන්න හදන එක. ඒක නිසා මේක අපි මේ රටේ මුළු මහත් ජනතාවගේ අවධානයට යොමු කරනවා. ඒ නිසා මේ ඉඩම් මංකොල්ලය, ඒ වගේම ආයතන පෞද්ගලීකරණය කරන එකත් මර්ධනය තුලට අයිති. ඒක නිසා අපි දැක්කා පහුගිය කාලේ මර්ධනය ආවේ වෘත්තීය සමිති වලට ආවා. ඒ ප්‍රශ්න කතා කරන සංවිධාන වලට බලවේග වලට දිගට මේ මර්ධනය ආවා. ඒ නිසා අපිත් එක්ක දැන් වෘත්තීය සමිති ව්‍යාපාරී ඉන්නවා, බහුජන සංවිධාන ඉන්නවා, සිවිල් සමාජ සංවිධාන ඉන්නවා. මේ ඔක්කොම එකට එකතු කරගත්තු අපිට වැඩපිළිවෙලක් තියෙනවා. දැන් තනි පුද්ගල විදියට ආපු අපිට ශක්තිමත් පදනමක් තියෙනවා. ඒක තමයි මහජන කවුන්සිලය. අපිට පදනමක් තියෙනවා. ඒ පදනමත් එක්ක අපි වැඩ කරගෙන මේ අරගලයේ හෙට දවසේ ඉස්සරහට යනවා. ඒ නිසා ගෝල් පේස් කියලා කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපපු තැන. බොහොම ස්තුතියි. මම විදර්ශන කන්නංගර ගෝල්පේස් අරගලය නියෝජනය කරමින්
මුලික වශයෙන් අපි දන්නවා අප්‍රේල් 9ට කලින් ගාලු මෝදර උද්ඝෝෂණ භූමිය කියලා නම් කරපු එක තිබුණේ වේලි වේලි. ඒ වේලි වේලි තිබුණු භූමියට අපි මතකයි කෝටාබේ ඇවිල්ලා කිව්වා ඔය තමයි ටික අවුවේ වේලෙන් නැතුව යන්න කියලා ඊට කලින් තිබ්බ කතාවක් තිබුණා මතක ඇති. මේ වේලි වේලි තිබ්බ අරගල භූමිය සටන් භූමියක් බවට පත් කළේ අපි සහ ජනතාව මේ අරගල කරුවන්. ඒකත් එක්ක තමයි මාස 3කට වඩා මේ ජනතා අරගලේ සංකේතීය හදවත බවට ගෝල්පේස් අරගල භූමිය පත් කළේ. ඒක ගෝල්පේස් පිටලිය විතරක් නෙමෙයි බැරිකේඩ් එකත් එක්කම ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ ප්‍රධාන ගේට්ටුවත් අවහිර කරමින් ඒ සකල ගෝල්පේස් භූමි කලාපයම අරගලේ සටන්කාමී භූමිය බවට පත් කළා. ඒතකොට අරගලේ තිබුණ එතන විතරක් නෙමෙයි අරගලේ ජනතා නැගිටීමක් ගෝල්පේස් වලින් සංකේතවත් වුණේ ඒක අධියරා. संकेतात्मक දැන් තියෙන්නේ අරගලේ ඊළඟ ආදියර අපි දන්නවා හමනේ ඔකියුපයි හුමන් කියන ඒවා අපි කියනවා ඒකට වාඩිලා ගැනීම අල්ලා ගැනීම කඳවුරුලෑමේ ඒ සංස්කෘතිය අරගලේ එකක් ඉතින් අපි දන්නවා යුරෝපයේ පුරාත් හමා ගියා වැනි රැල්ල ඒක දිගටම අරගෙන යන්නේ නැහැ අරගලේ එක්තරා මූණුවරක් ඒක ඒ මූණුවරෙන් පස්සේ තවත් අරගල මාදිලින් වලට ඒ අරගලයන් ජනතා නැගිටීම් ගමන් කරනවා ඒ නිසා දැන් අපි අවිලා තියෙන්නේ රනිල් රාජපක්ෂ ආවට පස්සේ හඩිල් රාජපක්ෂ ආවට පස්සේ එතන එහාට යන්න තියෙන අරගලිය තමයි අපි අවිලා තියෙන්නේ මොකද ගෝඨාභය අපි ගෙදර ඇව්වා මහින්ද රාජපක්ෂලව අපි දන ගැස්සුවා ඒකම මහින්දගේ වටේ ඉන්න බද්දලියෝ ටික දූෂිතයෝ ටික මැරයෝ මදාවියෝ ටික මේ අරගලිය විසින් දන ගැස්සුවා දැන් විශාල ජයග්‍රහණයක් දැන් තියෙන්නේ රනිල් රාජපක්ෂය පරද්දන්න විවස්ථාපිත නීතියට මුවා වෙලා රනිල් රාජපක්ෂය මර්ධනය දියත් කරමින් මේ අරගලය මොට කරන උත්සාහ කරනවා අපි කියනවා මේ අරගලය උඹලා උත්සාහ කරනවා නම් ගෝල් පේස් එක ඇතුලේ විතර මේ අරගලය තියෙනවා කියලා උඹලා පෙන්වන්න ඒකම සහෝදරුන් අත්තලම් කොට අරගෙන පෙන්වන්න අපි කියනවා නෑ අපි අලුත් වදයකින් අලුත් ජවයකින් මේ අරගල ඊළඟ අධිරේට යනවා ඒකම අපි කියනවා සමහර කණ්ඩායම් මේ අරගලයට මුවා වෙලා අරගලය පාවල දුන්නා රනිල් වික්‍රමසිංහ ලාගේ රනිල් රාජපක්ෂ ලාගේ ඔඩක්කුවේ රිංගුවා අපි කියනවා ඒ පිරිසු ඒ පාවා දුන්න අයටත් අපි ඉක්මනට උත්තරේ දෙනවා ඉක්මනට උත්තරේ දෙනවා ජනතා අරගලයක් උඹලා පාවල දුන්නා එහෙම කණ්ඩායම් කීපයක් ඉන්නවා එනිසා අපි කියනවා උඹටලා පාඩමක් ගන්නමින් රනිල් රාජපක්ෂත් එළවා දමමින් ජනතාවට දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දීමේ ඊළඟ අධිරට අපි සක්‍රියව යනවා ඒ අරගලේ අපි ඉදිරියට යනවා ඒ අරගලේ අවසාන තේමාවන් කීපයක් මූලික හතක් කියන තේමාවන් ඒ තේමාවන් හත මම ඉදිරිපත් කළා මේක මම නවත්තන්නම් ඒ තමයි මර්ධනය නවතලු හදිසි නීතිය වහා අකුලාගලු ජනමතය නැති ජනතාවට සහන් දෙන්නේ නොහැකි රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යනු පාර්ලිමේන්තුව විසුරුවා යන මැතිවරණයකට යනු ජනතා බලය ශක්තිමත් කරන මහජන කවුන්සිලයේ පිහිටවමු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කරගනු ක්‍රම වෙනසකට සිස්ටම් චේන්ජ් එකකට ජනතාව විදියට පෙළගැසෙමු ඒක තමයි ගෝල්පේ සරගලේ මූලිකම තේමාව ගෝඨාභය යනවා කියන එක අතුරු කාරණයක් විතරයි ඒ නිසා ක්‍රම වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් මේ අරගලය ඉදිරියට යනවා ජව සම්පන්නව යනවා උද්වේගයෙන් යනවා ඒ නිසා අපි කියනවා ඉදිරියට ජනතාව මූණ දෙන ආර්ථික පීඩාව බරපතල වෙමින් තිබෙනවා අපි දන්නවා දැන් විදුලි බිල 75ක් වැඩි වෙලා මේ මොන කාලකන්නිකමක්ද මේ මොනතරම් ජනතාව පිළිබඳ විශ්වාසයක් නැතිකමක්ද එතකොට මේ ජනතා රැල්ල මීට වඩා සුලි කුණාටුවක් වෙලා ලැබුගින්නක් වෙලා ඉදිරියට එනවා අන්නේ ජනතා නැගිටීමත් එක්ක සමාන්තරව ගෝල්පේ සරගල කරුවන් විදියට අපේ අරගලය ඉදිරියට යනවා අරගලේ අපි කිව්වර ජයග්‍රහණය ලැබෙන තෙක් අරගලයට ජය වේවා
මම ටැම්පිටියේ සුගතනන්ද මේ රටේ මහ ජනතාව ඇතුළු අපි මේ අරගලයට සම්බන්ධ වුණේ අපිට ඔළුව කෙලින් තියන් ඉන්න පුළුවන් රටක් වෙනුවෙන් විශේෂයෙන්ම අපේ දරුවන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් කොලින් නැති රටක් රාජපක්ෂලා හොරකාපේව නැත් අත්පත් කරගන්න උන්ට දඬුවම් කරන්න ඒ වගේම තමයි අපි දන්නවා නොගේ බදු ටික නැවත අත්පත් කරගන්න යන්නේ කාරණා ගොඩාක් පදනම් කරගෙන තමයි අපි මේ අරගලයට සම්බන්ධ වුණේ ඒ වෙනද තමයි අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂට යන්න කියලා ගොහොම් ගෝඨා කිව්වේ ඒ නිසා 225 මෙපා කියලා කිව්වේ ඒ නිසා ඒ වගේම තමයි මේ පවතින ආර්ථික දේශපාලන ව්‍යුහාත්මක වෙනස්කමක් ඕනේ කියලා සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා තමයි අපි මේ සටනට ආවේ. ඔව් අපි මේ සටනේදී අපි දන්නවා අපි ගෝඨාභය රාජපක්ෂව එළෙව්වා අගමැති මහින්ද රාජපක්ෂව එළෙව්වා එවැනි ජයග්‍රහණ තියෙන වගේම අපි හිතනවා මේකේ විශ්වවිද්‍යාල ජයග්‍රහණ ගණනාවක් තියෙනවා. මේ රටේ ජනතාව එකතු වෙලා දේවල් කරන්න පුළුවන් කියන අත්දැකීම අපි මේක ඇතුලේ ගත්තා. ඒ වගේම තනි පොරවල් ගෙනල්ලා කෙලවගත්ත සමාජයක පොරක් වෙනුවට වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනල්ලා වැඩ කරන්නේ කොහොමද කියන පාඩුව අපි මේ සමාජයට ගන්නවා. ආගම්වාදී ජාතිවාදය පතුරවපු පාලකයන්ට විරුද්ධව ඒ ආගම්වාදී ජාතිවාදී වෙනුවට සහෝදරත්වයේ ආදරයේ ප්‍රේමය එකතු කරගත් අරගලයක් අපිට ගෙනියන්න හැකියාව ලැබුණා. නමුත් අපි දන්නවා මේ 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 ජයග්‍රහණ ලැබුවා වගේම අපේ අරගලේ සියලු අභිප්‍රායන් අපි දින අපි දිනලා නැහැ. ඒ නිසා අපිට මේ මේ සටන තවම ඉවර නැහැ. මේ සටන අපිට තව දිනන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා ආදරණීය ජනතාවනි අපි අපේ ඉදිරි ක්‍රියාමාර්ග හරි නිශ්චිතව පැහැදිලි කවුරු හරි අහනවා මේ සටන අවසන්ද? නෑ සටන අවසන් නෑ. මේ සටනේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවද? ඒ ඉදිරි ක්‍රියාමාර්ග හරිම පැහැදිලි. අපි ඔබට බොහොම කෙටියෙන් කිව්වොත් දැන් මේ සටන කියලා කියන්නේ එක තැනක කේන්ද්‍රගත සටනක් නෙවෙයි. මේ සටන මුළු රටේ සටනක්. ඒ නිසා මේක ඉස්සරහ අපි දෙන අභියෝග ගන්න මේ අභියෝග ජයග්‍රහණය කරන එක තමයි මේ සටනේ ඉදිරිය කියලා කියන්නේ. ඒ නිසා අපි ඔබට කියනවා දැන් මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ හදිසි නීති ත්‍රස්තපනක් ගෙනල්ලා මේ අරගලයේ මර්ධනය කරන්න අපේ බලාපොරොත්තු අපේ විශ්වාසයට පහර දෙන්න හදන්නේ නිසා මර්ධනයේට ඉඩ දෙන්න එපා. ඒකට විරුද්ධව අපි සටන් කරමු. ඒ වගේම තමයි අපි දන්නවා මේ රනිල් රාජපක්ෂ හරි මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව හරි අනිත් පැත්තෙන් ගත්තොත් මේ සර්වපාක්ෂික පුරුත්තු හරි අපි පිළිගන්න සූදානම් නැහැ ගෝල්පෙස් අරගලකරුවෝ විදිහට. ඒ වගේම අපි කියනවා මේ 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 කුමන්ත්‍රණකාරී පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඕන. විසිරුවා හැරලා අපි කියනවා විසිරුවා හැරීමෙන් එහාට ගියපු ඔලුගෙඩි මාරුවකට විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි ජනතාවට කියනවා දැන් වෙනස් වෙන්න ඕන පාලක විතර නෙවෙයි අපි වෙනස් වෙන්න ඕන වෙනස් ජනතාවක් ඕන. ඒ වෙනස් ජනතාවක් වෙනුවෙන් අපි හිතනවා ඒ ඡන්ද දෙන ඡන්දදායකයා වේවා ඒ කෙනා විධායක ජනාධිපතිකම යහෝස් කිරීම වෙනුවෙන් නව ආණ්ඩු ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපේ දේවල් වල සාධාරණ ඉෂ්ට වෙන ආකාරය අනපනත් ගෙනෙන නවාණ්ඩුක ව්‍යවස්ථාවක් යනි කාරණා වෙනුවෙන් මේ සටන ඉස්සරහට අරන් යන්න ඕනේ. ඒ ජනතාවට සංවිධානය වෙන්න අපි නිශ්චිත විමෝජනා කරනවා. මහජන කවුන්සිල් හරහා මේ සටන සම්බන්ධුනේ හැමදෙනාම අපි සම්බන්ධ වෙලා මේ සම්මුතින් මේ අවකාශයන් ලබා ගැනීම වෙනුවෙන් සටන් කරමු. ඒ වගේම අපි දන්නවා ලෝකයේ විවිධ අරගල එක්ක මාදිලිය කියන නිසා අපි මාදිලිය වෙනස් කරා. ඒ නිසා අපි අද ඉඳලා අරගලයේ දිශානතිය එහෙම නැත්නම් මාදිලිය වෙනස් කරලා තියෙනවා. ඒ වගේම අවසන් වශයෙන් කියනවා කවුරු හරි හිතනවා නම් දැන් මේක මෙතනින් ඉවර වෙයි මේ එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ දේවදේ කියලා අපි නිශ්චිතව කියනවා. දැන් ඉන්නේ IMF යුගයේ රාජායතන ටික විකුණලා බදුබර වැඩි කරලා මේ ප්‍රශ්න ඉස්සරහට එන නිසා ඒවට විරුද්ධව සටන් කරන එක හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා සූදානම් වෙන්න ඊයේ රාත්‍රියේ මේ ස්ථානයෙන් අපි ඉවත් වුණා වගේම ජනතාව ඔබ අපි සංවිධානය වෙලා නැවත මේකට සූදානම් වෙන බලන මොහොතේම එවැනි දෙයකින් වුවද ඉදිරියට යන අපි නොපසුබට වෙන්නේ නැහැ කියන කාරණාව මතක් කරනවා. බොහොම ස්තුතියි. මගේ නම නිපුන් තාරක කාලුමෝදර අරගලකරුවෙක්. පළවෙනිම මතක් කරන්න ඕනේ අපි අප්‍රේල් 9 ආවට පස්සේ ගේට් 0 එක කියන්නේ බැරිකේඩ් එක අපි අල්ලගෙන හිටියේ අපේ කණ්ඩායමත් එක්ක තරුණ ජවය විදියට තරුණ අරගලයේ විදියට ඒ කණ්ඩායම එක්කෙනෙක් සහ ගාල්මෝදර සාමූහික අරගල කරුවෙක් විදියට කතා කරන්නේ ජයග්‍රහී ලීලාවෙන්. අපේ පළවෙනි සටන් පාඩේ වූයේ ගෝඨාභය රාජපක්ෂ ගෝඨා ගෝ හෝම් කියන එක. ඒක අපි ජයග්‍රහණය කරලා ඉවරයි. ඒ වගේම රාජපක්ෂ කාටෙල් එක මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ වගේ දුර්දාන්ත පාලකයෝ මේ රටින් අයින් කරමු පාලනයෙන් කියන එක. ඒකත් අපි ජයග්‍රහණය කරලා අද වෙනකොට ඉවරයි. හැබැයි පාලනයෙන් ඉවත් කරාට ඩ්‍රයිවිං ස්ටීරියන් වීල් එක යාලා ගතින් තාම නික්මෙලා නැහැ. ඒක අපි කාටත් පේන්න තියෙන කාරණාවක්. මොකද
රනිල් රාජපක්ෂට දුන්නේ ඒ බැසිල් රාජපක්ෂගේ හෙංචයියෝ ටික ඡන්ද දීලා පත් කරගත්තේ ස්ටීරියන් වීල් එක පිටිපස්සට අරගෙන එයාලා පිටිපස්සෙන් ඉඳන් වාහනේ එලවන්න ඒක අපි කාටවත් පැහැදිලි කතාවක් පොට්ටුවේ කියලා මහ බැංකු හොරාට දඬුවම් කරන්න කියලා පාස්තු ප්‍රහාරයට යුක්ති ආරම්භ දෙන්න කියලා ආපු ඒක පෙන්නලා ආපු ඒ පොහට්ටුවේ ඉන්න මිනිසුන්ගෙන් ඡන්දෙ ගත්ත ඒ පාලකයෝ ටික මොකද කරේ මහ බැංකුවත් යතුරුත් එයාට දීලා පාස්තු ප්‍රහාරෙත් පාවලා දුන්නා එතකොට අපි ජන පොහට්ටුවට ඡන්දෙ දුන්න ජනතාවට මොකද කරේ පිටිපස්ස පෙන්නුවා ඒගොල්ල පිටිපස්ස පෙන්නුම් විදියක් නිකන් නෙමෙයි ඔල්ලු ගැඩියට ඡන්ද ගානට සල්ලි ගෙවලා එක ඡන්දක රුපියල් 5000 ගානේ විකිනිලා තමයි ඒ ඡන්ද ගාන වැඩි කරලා මේක රුපියල් ගානෙන් වැඩි කරලා තමයි එයාලා විකුණුනේ ඉතාම කාලෝචිතයි අපි ගේට් 0 එක විදියටත් මේ සමුවේ අරගල කරුවන් විදියටත් 9 වෙනිදා මේ ගත්ත නව ක්‍රියාමාර්ගය අරගල ක්‍රියාමාර්ගය නැවත අලුත් ක්‍රමවේදයකට යෑම ඒ කියන්නේ මේක නව අරගල ක්‍රමවේදයක් ගෝඨාභය සහ ඒ රාජපක්ෂ කාටෙල් එකට හැප්පුණ විදියට නොව වෙනත් ආකාරයකින් අපි මේ සටන උත්සච්ච කරන්න ක්‍රමවේදයට තමයි අපි මේ දැන් යන්නේ ඒකත් අපි කරලා රනිල් යවලා ව්‍යස්ථා සංශෝධනකින් මේකට ජාතික ප්‍රතිපත්ති ක්‍රමවේදයක් නව ව්‍යස්ථාවක් ඒ වගේම මහා මැතිවරණයකින් මේ රටට මිනිස්සු පිළිගන්නා වූ ජනතාව පිළිගන්නා වූ නායකයෙක් කොටසක් මේ පාර්ලිමේන්තුවට යවලා මිසක් අපි පස්ස බලන්නේ නැහැ. අනිත් කාරණා මතක තියාගන්න මේ අරගලෙන් ජයග්‍රහණ ගොඩයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. රාජපක්ෂ ඒකාධිපති පාලනයේ බිමට දැම්මා. දූෂිත දේශපාලකයන්ගේ ක්‍රමවේදයේ බිමට දැම්මා. දූෂිත පාලනකයන් හොරගම් කරපු දේවල් එළියට දාන්න ඕන විදියව ගැන පැහැදිලි කරා. එයාලගේ අසීමිත ලැබිලා තියෙන දේවල් තියෙන ක්‍රම ඒගොල්ලෝ පැට්‍රල් ගන්නවා වෙන වෙන දේවල් වලින් ලබා ගන්න කොමිස් මුදල් ගැන අපි කියලා තිනවා ඒවත් තහනම් කරන්න කියලා තිනවා ඒවත් ජනතාවට යා යුතුයි මේ පණිවිඩය ජනතාව තියාගන්න මතක තියාගන්න මේ කාරණාව 50000ක් පොකට් එකෙන් ගත්ත මිනිස්සයාට තැන්ක් යූ කියනවද එහෙම නැත්නම් 50000ක් පොකට් එකට එකතු කරගන්න ක්‍රමයකට යනවද 50000ක් අරන් 250ක් දුන්න කියලා ඒකට හිස නමනවද කියන එක අපි ජනතාවෙන් අහනවා අපි ඊළඟට මේ ක්‍රියාකාරී සැලැස්මත් එක්ක අලුත් මහා මැතිවරණයක් ඉල්ලලා නව සටන් පාඩ කිහිපයකින් නැවත මූණුවරකින් අපි එන්න සූදානම් එන්න අප සමග එකතු වන්න ජනතාවගේ අරගලයට ජය වේවා போராட்ட களத்தில் கலைஞர்கள் சார்பில் போராடும் நடிகை சாந்தி பானுஷா என்னவென்று சொன்னால் நாங்கள் நேற்று இரவு தினம் நாங்கள் ஒரு முடிவு எடுத்திருந்தோம் போராட்ட களத்தில் இருந்து நாங்கள் வெளியேறதுக்கு ஆனா நம் போராட்ட களத்தில் நாங்கள் வெளியேறினாலும் கூட நம்மட போராட்டம் நீடிக்கும் நாங்கள் அந்த இடத்தை குறித்து இல்லை நாங்கள் மக்களோட மக்களாக சேர்ந்து போராட்டக்காரர்கள் நாங்கள் ஒன்றுபித்த நம்ம நாட்டுக்காக பட்ட பாடுகள் கஷ்டங்கள் வீண் போகக்கூடாது நாங்கள் அரவாசிக்கு அரவாசி வெற்றியை கண்டாலும் கூட இன்னும் நாங்கள் வெற்றியை காண வேண்டியது இருக்குது முக்கியமாக இப்பொழுது சொல்ல வேண்டியது என்னவென்றால் தயவு செய்து சொல்றோம் இந்த அவசர கால சட்டம் என்று சொல்றாதே அதை நீங்கள் நீக்க வேண்டும் அதே போல நம்ம சகோதர சகோதரி கைது செய்வது அவர்களை கைது செய்து கைது செய்த சகோதரர்கள் வெளியே வந்தாலும் கூட புதிய புதிய போராட்டக்காரர்கள் இவர்கள் கைது செய்து கொண்டிருக்கிறார்கள் வீடு வீடா தேடி பிரச்சனையை போட்டு கொண்டிருக்கிறார்கள் அதனால நம்ம போராட்டக்காரர்களுக்கு ஒரு நிம்மதி வேணும் நாங்க போராடுறது நாட்டுக்காக போராட்ட களத்திலே இன்னைக்கு உசிர கொடுத்து காயப்பட்டு இவ்வளவு பாடுகளை பட்டு அவர்களுக்கு நாங்கள் நியாயத்தை செய்ய வேணும் நம்ம எனக்கு ஒரு நல்ல நம்பிக்கை இருக்குது நம்ம போராட்ட சகோதர சகோதரிகளுக்கு இன்னைக்கு நாட்டில் 100க்கு 80 விதம் ஜனங்கள் நம்ம போராட்டக்காரர்களுக்கு ஆதரவை தெரிவித்துக் கொண்டுதான் இருக்கிறார்கள் இது சர்வதேச ரீதியாக நம்ம போராட்டம் நம்மளுக்கு வெற்றியை தான் கொண்டு வந்து கொண்டிருக்கிறது அதனால தயவு செய்து சொல்றோம் இந்த போராட்ட காலத்திலிருந்து நாங்கள் வெளியே போனாலும் கூட நாங்கள் நாட்டுக்காக திரும்பும் எழும்பும் ஒரு புதிய பாதையிலே நாங்கள் நடக்க செல்ல இருக்கிறோம் என்று சொல்லி விடைபெறுகிறேன் நன்றி මම ටෙරන්ස් රොඩ්‍රිගෝ අන්තර්විශ්වවිද්‍යාල ශිබල්මන් මම
මම ටෙරන්ස් රොඩ්‍රිගෝ නියෝජිත අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ගාල්මුදර අරගල කළුව නියෝජනය කරමින් එතකොට අපි දන්නවා පහුගිය කාල සීමා පුරාම මේ රටේ ජනතාව දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයකට මූණ දුන්නා. එතකොට ඒ ප්‍රශ්න ප්‍රමාණය ඇතුලේ තමයි මේ රටේ ජනතාව ගාල්මුදර භූමිය මූලික කරමින් දැවැන්ත ජනතා නැගී සිටීමක් කරේ. එතකොට කරපු ජීවිත කැපකිරීම ඇතුලේ කරපු මහන්සිය කැපකිරීම ඇතුලේ තමයි අපිට පුළුවන් උනේ රාජපක්ෂ වගේ ගෝඨාභය රාජපක්ෂ වගේ පාර්ලිමේන්තුව ඇතුලේ තුනෙන් දෙකක බලයක් ගත්ත ඒ වගේ මහින්ද රාජපක්ෂ වගේ ජනතා බලයේ තිබිච්ච අගමැතිවරයෙක් මේ වගේ බලයේ හිටපු පිරිසක් අපිට එලවන්න පුළුවන් උනේ මේ කරපු දැවැන්ත කැපකිරීමක් ඇතුලේ. ඒකට අපිට දැන් මේ වෙනකොට තත්ත්වය ගත්තාම මේ කුමන්ත්‍රණයකින් පාර්ලිමේන්තු කුමන්ත්‍රයක් ඇතුලේ රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ වෙනකොට පාලනයට අවිලා තියෙනවා. හැබැයි අපි රටේ තත්ත්වය ගත්තාම රටේ ජනතාවගේ ප්‍රශ්නවලට මේ වෙනකොට කිසිම විසඳුමක් නැහැ. ඒකට මේ වෙනකොට තත්ත්වය ගත්තාම පාසල් දරුවෝ පවා රැකියාවලට යන තත්ත්වයක තමයි මේ වෙනකොට මේ රටේ තත්ත්වය තියෙන්නේ. ඒ වගේම දවසින් දවස උද්ධමනයේ ඉහළ යන වටපිටාවක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට අපි දන්නවා මේ පාලකයෝ දවසින් දවස මුහුණු මාරු කරාට මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් හම්බෙලා නැහැ කියන එක අපිට මේ වෙලාවේ පේන්න තියෙනවා. ඒකට අපිට මේ භූමිය ගෝල්ෆේස් භූමිය මේ කේන්ද්‍ර කරගෙන අපි ඉදිරියට ගෙන ආපු අරගලේ අපි හිතනවා මෙතනින් එහාට යා යුතුයි නව මානයකට යා යුතුයි අපිට ගාල් මෝදුර භූමියෙන් එහාට ගිහිල්ලා නගරවලට නගරවලින් එහාට ගිහිල්ලා ගම්වලට මේ අරගලේ අරගෙන යා යුතුයි කියන තීරණය තුල අපි ඉන්නවා. ඒ නිසා තමයි අපි ඊයේ දිනේදී තීරණය කරේ ගාල් මෝදුර භූමියෙන් ඉවත් වෙන්න ඉවත් වෙලා මේ අරගලේ නැවත නව දිශානතියකට ගෙනියන්න වඩවදාත් ජනතාව සංවිධානය කරලා නැවත ලොකු ජනතා බලයක් ගොඩනගන්න කියන අරමුණ ඇතුලේ තමයි අපි සංවිධානය කරන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ මේ ජනතාවගේ ගැටළු වලට විසඳුම් දෙන වෙනකොට මේ වෙනකොට පාලනේ ඉන්න පාලකයොත් කරන්නේ මේ වෙනකොට රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ වෙනකොටත් කරමින් සිටින්නේ රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් වලට රටේ ජනතාව කියපු දේවල් වලට උත්තර දෙනව වෙනුවට දිගින් දිගට මර්ධනය ක්‍රියාත්මක කරන එක තමයි මේ වෙනකොට මේ පාලනේ ක්‍රියා පාලනය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි කියනවා මේ රටේ ජනතාව ඉල්ලුවේ මේක නෙමේ, මේ රටේ ජනතාව කිව්වේ Tamanට හන්න බොන්න දෙන්න, Tamanගේ ජීවත් වීමේ අයිතිය දෙන්න, Tamanට ඕනි කරන තෙල් ටික Tamanගේ එදිනදා ජීවිතේ ගා ගන්න ඕන පරණ වටපිටාව හදලා දෙන්න කියලා. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ජුන්ටාවට මුලින් මතක් කරනවා, අපි ඉල්ලා සිටිනවා රනිල් රාජපක්ෂ ජුන්ටාව වහම පාලනයෙන් ඉවත් වී ආ යුතුයි, ඒ වගේම මේ මර්ධනය වහම නැවැත්විය යුතුයි, ඒ වගේම රටේ ජනතාව මේ වෙලාවේ ඉල්ලා සිටින ඉල්ලීම් වලට මූලිකත්වය දීලා රටේ ජනතාවගේ ඉල්ලීම් වල ඉල්ලීම් ඉටු කළ යුතුයි. ඒ වගේම අපේ රටේ ජනතාවට කියනවා අපි භූමියෙන් ගෝල්ෆේස් භූමියෙන් එහාට ගිහිල්ලා නගර වශයෙන් ගම් වශයෙන් වඩවඩා සංවිධානගත වෙලා නැවත මේ ගොඩනගපු ජනතා බලය දිගින් දිගටම ක්‍රියාත්මක කරගෙන යමු, වඩවඩා සංවිධානය වමු කියන එක අපි මතක් කරනවා. මම දමිතා බෙරත්න කලා ශිල්පිනියක්. මේ මාස හතර පුරාම අරගලයේ නියෝජනය කළ පුරවැසිය. අරගලයේ බොහෝ දේ දින්නා පුන පුනා අපි කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ මුළු රටක් ලෝකයක් දන්නවා මේ අරගලය ඉතාම ප්‍රශංසනීය, ලෝකයේම ආදරය දිනාගත්ත ආදරය අරගලයක්. අපි ආදරයෙන් ගොඩක් දේවල් දිනලා පෙන්නවා. ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය දේශපාලනඥයන්ගේ විදිය. හැබැයි අරගලය පෙන්නවා ඊට වැඩිය ගොඩක් දේවල් මහජනතාව අතේ ඒ අයගේ තියෙන බලයට වැඩිය ලොකු බලයක් තියෙනවා කියන එක අපි ඔප්පු කළා පෙන්නලා ඉවරයි. මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා. අපි අරගල කරේ මේ ක්‍රමවේදයට විරුද්ධ. මේ මිනිස්සුන්ව පාරට ඇදලා දාපු මේ පෝලිං වල තියෙන මේ පෞල් සීසි කඩ කරපු මේ දරුවන්ට හරි අධ්‍යාපනයක් නැති, හරි පෝෂණයක් දෙන්න බැරි, මූලික අවම මානව හිමිකම්වත් දෙන්න බැරි ක්‍රමවේදයක් අරන් ගිය ඒ නායකින්ට සහ ඒ ආණ්ඩුවට විරුද්ධව. එතකොට අද වෙනකොට QR කෝඩ් එක දීපු කංචන ඇමතිවරයාට ආවඩෙනවා අපේ මිනිස්සු කවි පවා හදලා. හැබැයි මට තේරෙන්නේ මේ රටේ මිනිසුන්ට අමතකයිද අපි QR කෝඩ් එකකින් මීටර් 5 10 15 20 ගහගත්ත මිනිස්සුද, අපි යන්නේ ඕනම තැනකින් නිදහසේ පෙට්‍රල් ඩීසල් ගහගත්ත මිනිස්සුද කියන එක මේ රටේ මිනිසුන්ට අද අමතක වෙලා. මට හරි දුකයි ඒ ගැන. මොකද අපි අරගල කරන්නේ ඒ අයට සැනසීමෙන් ඒ හැම දෙයක්ම ලබා ගන්නට පුළුවන් වාතාවරණය හදන්න. අද ත්‍රිවිල් රියදුරෙකුට ත්‍රිවිලයකින් හය දුවන රියදුරෙක්ට මීටර් 5යි දෙන්නේ QR කෝඩ් එකේ. දරුවෝ දෙන්නේ ඉස්කෝලේ යන පවුලක නම් ඒ දරුවෝ දෙන්නම ඉස්කෝලෙන් අරන් එද්දි මේ ලීටර් 5 ඉවරයි.
මිනිසුන්ගේ පුදුම ඛේදවාචකයක් මේ මේ මිනිසුන්ගේ පෞල් තුල තියෙන්නේ. මේ මිනිසුන්ට හයර එකක් දුවන්න බෑ මේ තෙල් ටිකෙන්. සතියක් පුරාවට අපිට දෙන ලීටර් 20න් අපිට මුළු සතියක් පුරාවට දුවා ගන්න බෑ. මේ මේ මේවා 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 මේවද මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ දැන් ඉන්න අයගෙනුත්. ඉතින් මං හිතන්නේ අරගලය ඉවර නෑ. අරගලය අපි බොහෝ දේවල් දින්නාවි. තාම විජයග්‍රහී අරගලයක අපි ගෝටා ගෝ හෝම් කියන ස්ලෝගන් එක අපි දිනලා පෙන්නවා. පාර්ලිමේන්තුවට කරගන්න බැරි වෙච්ච දේ අපි කරලා පෙන්නවා. ඉතින් පාර්ලිමේන්තුවට ඕන විදිහට ඒ අයව රැකගන්නට කෙනෙක්ව පත් කරගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව මං හිතනවා අපිට කමන්නේ සැනස අපිට ඕනේ මිනිස්සුන්ට සැනසීම දෙන්න තමයි. හැබැයි අපි හිතන සැනසීම මේ ක්‍රමයේ තුල තියෙනවද කියන එක ඔය පොහොට්ටු ආණ්ඩුවත් එක්ක ඉඳගත් අයගෙන් අපි අහනවා. අපි විශ්වාස කරන්නේ නැහැ මේ සැනසීම යාට දෙන්න පුළුවන් වෙයි කියලා. දෙන්න පුළුවන් නම් දීලා පෙන්නන්න. අපි මේ අරගලය මේ ක්‍රමවේදයන් මේ ව්‍යවස්ථා මේ වෙනස්වල් සිද්ධ වෙනකම්ම කරගෙන යනවා. සහ අපිට ඔය පාර්ලිමේන්තුවේ හොරු නැති වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ හොරකම් කරන මිනිස්සු නැති වෙන්න ඕනේ. මේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ට සැනසීම ලැබෙන්න ඕනේ. QR කෝඩ් එකකින් පෙට්‍රල් ඩීසල් ගහගන්න නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඕන තැනකින් ගිහලා පෙට්‍රල් ඩීසල් ගහගෙන කීයක් හරි හම්බ කරගෙන තමුන්ගේ පවුල් ටික බලාගෙන දරුමල්ල බලාගෙන ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ ලැබෙන්න ඕනේ. තනිකර මේ රටම හොරුන්ගෙන් පිරිසිදු වෙච්ච රටක් වෙන්න ඕනේ ඔය පාර්ලිමේන්තුවත් එක්කම. ඉතින් අපි බලාපොරොත්තු වෙන සිස්ටම් එක මං හිතන්නේ තව අවුරුදු 50කින් හරි ලැබෙයි අපි අද පටන් ගත්තොත්. අපි ඒකට උත්සාහ කරමු. එදාට අපි ජීවතුන් අතරත් නැති වෙයි. හැබැයි අපි ඒකේ කොටස් කරෝ වුණා කියලා හරි කවුද හරි අපි නමක් හරි කොහේ හරි තියෙවි. මං හිතන්නේ අපි අරගල කරන්න ඕනේ රටක් වෙනුවෙන් මිසක් පාට පක්ෂ වෙනුවෙන් නෙමෙයි. ඒක දැන්වත් තේරුම් ගන්න මේ රටේ මිනිස්සු. අපි අරගල කරන්න ඕනේ රටට ආදරය කරන මිනිස්සු විදිහට. මේ සීලු දෙනා පාට පක්ෂ අමතක කරලා ඇවිල්ලා ඒක අරමුණකට එකතු වෙච්ච මිනිස්සු. ඒ නිසාම අපි අරගලය නව මුහුණුවරකින් ආරම්භ කරනවා. අරගලය අලුත්ම වෙනසකින් අපි ආරම්භ කරනවා. අරගලවල ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වෙනස්කම් ගන්නවා ඉතාම ධනාත්මක විදිහට. මෙතනින් එහාට අපි ගෝල් ෆේස් එකෙන් ප්‍රායෝගිකව අත්හරිනවා. ගෝල් ෆේස් එක අපි ප්‍රායෝගිකව එතන සැරිසරණ එක අපි අත්හරිනවා. කියන්නට එක දෙයක් තියෙනවා අපිත් එක්කම අරගලේ අපේ ආදරය අරගලේ හිටපු එක කණ්ඩායමක් ගෝල්ෆිස්සගේ ඉන්නවා කියලා තීන්දුවක් අරගෙන තිනවා. ඉතින් ඒ තීන්දුව AI විසින් ගත් එකක්. මම හිතනවා අරගල කරන්නට හැමෝටම අයිතිය තිනවා. ඉතින් ඒ තීන්දුවත් AI ගේ තීන්දුව. අපිට ඒකට මුකුත් කියන්න බෑ. නමුත් බහුතරය අපේ පොදු මතය උනේ අපි එතනින් ඉවත් වෙනවා කියන එක. ඒ තීරණය අපි කියන්නට ඕනේ මහ ජනතාවට වගේම රටට. ඉතින් අපි ඒක ප්‍රකාශ කරනවා මේ වෙලාවේ. එහෙමනම් අපි අරගලය මෙතනින් එහාට අලුත් මුහුණුවරකින් ආරම්භ වෙනවා කියන ගමන් මේ අරගලය මේ සිස්ටම් චේන්ජ් එක වෙනකන් මේ මිනිස්සුන්ට සැනසීම ලැබෙනකම්ම කරන් යනවා කියන එක තව තවත් දැනුවත් කරමින් මම නවතිනවා. අපේ අරගලයට ජය ජය වේවා. Thank you. Thank you. නෑ ආවරණේ උණු නිසා මේ සහෝදර සහෝදරයන් ගණනාවක් කතා කරපු නිසාත් එකම දේවල් නැවත නැවත පුනරුච්චාරණය කිරීමේ පුනරුච්චාරණය කිරීමේ තේරුමක් නැති නිසා මාධ්‍ය සහෝදරු ඉක්මනින් තමන්ගේ මාධ්‍ය ආයතනවලට ආයුතු නිසා තමයි අපි දැන් ඇති කියන අදහස තිබුණ කමක් නැහැ. වචනයක් කියන්නම්. එක රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිතනවා නම් මර්ධනය කැඳවන්න නිකම් වෙන් කරලා කොටු කරලා අපිට නිකම් විවිධ තැන් තැන් වලින් ආරංචින මේ සමහර කණ්ඩායම් සමහර දේශපාලන සහෝදර පක්ෂ පුද්ගලයෝ මෙහෙම වෙන් කරලා මර්ධනය කරන්න හිතනවා නම් අපි කියන්නේ මහත්වරුනි ඔබට වැරදිලා. අපි අතර මතවාදී ප්‍රශ්න න්‍යායික ප්‍රශ්න සංවාද විසංවාද මොනවා තිබුණත් මර්ධනයේදී අපි එකයි. ඒ නිසා ඒ මර්ධනයේ ඉදිරියේ අපේ ආයි දෙගිඩියාවත් කොන්දේසි නැහැ. අපි මර්ධනයට එරෙහිව එකමෙන් හිටගන්නවා. හිටගන්නේ මේ ඇවිල්ලා ඉන්න නියෝජිතව පිරිස විතරක් නෙමෙයි. අපි ඇවිල්ලා ඉන්න හැදිගම් ප්‍රකාශකයින් හැටියට අද මේ සාකච්ඡාවට. ඒතර මේ 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 පිටුපස තව විශාල ශ්‍රමයක් මානසික සහ කායික ශ්‍රමයක් දරපු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ නියෝජනය තමයි මේ අපි. ඒක පැත්තක්. අනිත් පැත්තේ මේ විශාල අරගලය විශාල මේ මේ විශාල අරගලය උදම් රලක් නම් අපි නිකන් දියබිඳු විතරයි. එහෙනම් මේක ඇතුලේ මේ එහෙම නායකත්ව හරි උපකරි පොර මේනියාවක් නැහැ. අපි ඔක්කොම ඒක සාමූහික වැඩක සාමූහික කොටස්කරුවන්. ඒ නිසා මර්ධනයේදී අපි එකවන්ව ඉන්නවා. අර කිව්ව කලින් සහෝදර කිව්වාගේ හදිසි නීති සහ මර්ධන අනපනත් වලට එරෙහිව අපි එකවන්ව ඉන්නවා. ඒ වගේම අපේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගෙන යාම සඳහා අපි එකවන්ව පෙළගැසෙනවා. අරගලේ නව මාදිලීන් වලට අපි යන්න ලෑස්ති. එහිඳ
සටන ඉවරන අරගල ඉවරන අපි මීට කලිනුත් කිව්වා උඹලා උඹලගේ ක්‍රීඩාව විවිධ හැඩවලින් කරනවා වගේම අපිත් අපේ ක්‍රීඩාව වෙන හැඩවලින් කරන්න ලෑස්ති හැපිලා බලමු thank you thank you